ජීවිතකුණ මාධ්‍ය ආයතන විදියට අද දවසෙත් අපි රැඳී සිටින්නේ ඉතාම දුෂ්කර ගම්මානයකට තමයි ඇත්තටම අපි ඇවිල්ලා ඉන්නේ විශේෂයෙන්ම අපි මේ කටයුත්ත අපි සිදු කරන්නේ මේ වන විටත් නව ශ්‍රීලන්තේ ජීවත් වෙන නිමල් විජේතුංග සහ ඉරාංගනේ විජේතුංග යන දෙපළගේ 70 වෙනි ජන්මදිනය නිමිති කරගෙන තමයි මේ අපූර්ව වැඩසටහන සිදු කරන්නේ විශේෂයෙන්ම අපිට හිතන්න පුළුවන් ඇත්තටම අපේ හාන්දරනේ මේ දෙමාපියෝ දෙදෙනාට 70 වයස වෙනකොට අපිට බාණ්ඩ ඒ කියන්නේ මේ වගේ වියලි සලාක 70ක් ගෙනත් දෙන ඔය චමීර මහත්මයා තිසර මහත්මයා විශේෂයෙන් තිසර මහත්මයා තමයි මේ දෙමාපියන් වෙනුවෙන් මේ උතුම් කටයුත්තේදී මැදිහත් වෙන්නේ විශේෂයෙන්ම අපි චමීර මහත්මයාත් ඔබ වහන්සේ මැදිහත් වෙලා අපි තවත් දුෂ්කර ගම්මානයක මීට පෙර ඉහතදී වැඩසටහනක් කර අති දුෂ්කර ගම්මානයක ඉතින් මේ ප්‍රදේශයත් ගත්තත් වතුකරේ ජීවත් වෙන ජනතාව ප්‍රමාණයක් සහ ග්‍රාමීය වශයෙන් ජීවත් වෙන බොහෝ ජනතාවක් සිටින ගමක තමයි අද දවසෙත් අපි මේ වියලි සලාක බෙදා දීමේ කටයුත්ත සිදු කරන්නේ. ඉතින් කලුතර ප්‍රදේශයේ ඉඳලා තමයි අපිට මේ ටික ලැබුණේ. ඊට පස්සේ තමයි අපි මේ දුෂ්කර ගම්මාන සොයාගෙන 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 ගිහිල්ලා ඇත්ත වශයෙන්ම දුෂ්කරතාවයට පත් වෙච්ච මිනිස්සු සොයලා මේ කටයුත්ත ඇත්තටම අපි සිදු කරන්නේ. ඉතින් අද දවසෙත් අකුරැස්ස බටුගොඩ ප්‍රදේශයේ විල්පිට බටුගොඩ ප්‍රදේශයේ තමයි අද දවසේ මේ වියලි සලාක ලබා දීමේ කටයුත්ත අපි අද දිනේ ආරම්භ කරේ. ඉතින් අපේ හාමුදුරන් වහන්සේට කොහොමද ඇත්තටම මෙවැනි ඔබ වහන්සේගේ ජන්ම බිම මේක තමයි උපන් බිම තමයි අපේ හාමුදුරන් වහන්සේගේ. මම ඇත්තටම සතුටු වුණා මං වාහනෙන් බහිනකොටම ඇහුවේ අපේ හාමුදුරන් වහන්සේගේ උපන් බිම මේක නේද කියන කාරණාව. විශේෂයෙන් අපි සතුටු වෙන්නේ පළවෙනිම කාරණේ තමයි අපේ හාමුදුරුවන් වහන්සේලාට මේ ආකාරයෙන් ගෞරවයක් ඇති වෙන විදිහට. එතකොට විශේෂම හිතෙනවා මේ කාරණේ තමයි ගමේ ජනතාවටත් හිතෙනවා ඇත්තටම මේ අපේ හාමුදුරුවෝ කොයිතරම් වටින කෙනෙක්ද කියන කාරණේ. ඒ කියන්නේ මිනිසුන්ට මිනිසුන්ගේ හිතවලට අන්න එහෙම කාරණාවක් දැනනවා නම් ඒක හරි අපූර්වයි කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ඒ නිසා තමයි මට හැඳුනා අපිට මෙවැනි වෙච්ච කටයුත්තකට මැදිහත් වීමම සාසනික වශයෙන් පමණක් නොව මිනිස්සු වශයෙන්ුත් හරිම වාග්්‍යවත් කටයුත්තක් කියලා අපි හැමදාම අපි විශ්වාස කරන්නේ. ඉතින් ඔබ වහන්සේට දැන් උපන් ගමට යම් දෙයක් මේ විදියට කරන්න ලැබීම ගැන ඔබ වහන්සේගේ තියෙන අදහස කොහොමද? අදහස් නම් ඉතින් ගොඩක් තියෙනවා ඉතින්. එහෙමයි. අතට ඉතින් අද සතුටක් තියෙන ජීවිතේ වැඩිපුරම මේ මහානකමේ අවසාන ගමට එහෙම වැඩක් කරන්න සම්බන්ධීකරණය කිරීමත් ජීවිතේ කවදාවත් කරලා නැහැ. එහෙමයි අපේ හැමදාම. කරන්න උත්සාහ කරලත් නැහැ. එහෙමයි. ඒ කියන්නේ වැඩිපුරම ඉතින් අපි ගමෙන් ඈත් තුන් දවස් ඉඳලා පිටස්තරව තමයි ඉන්නේ. එහෙමයි. ඒ ජනතාවත් එක්ක තමයි වැඩිපුරම ගැවසීම් කරලා අපි යම් දෙයක් කරත් ඒ සම්බන්ධීකරණ කටයුතු කරන්නේ. ඉතින් අද විශේෂයෙන්ම ටීවී දකුණ මේ පේස් එක ජනතාව ඒ වගේම විශේෂයෙන් මේක පූර්ණ ගෞරවයයි. හිමි වන්නේ නව ශ්‍රීලාන්තයේ සිටින අපේ චමීර මහත්මයා. චමීර මහත්මයාගේ දායකත්වය තමන්ගේ අම්මටයි තාත්තටයි සෙත් ප්‍රාර්ථනා කිරීම නිමිති කොටගෙන එතුමාගේ මූලිකත්වයෙන් මේ කටයුත්ත කරන නිසා තමයි විශේෂයෙන් අපේ ගමේ මේ පවුල් 25ක් තෝරගෙන මේ කටයුත්ත කරන්න අපිට වාසනාව ලැබුණේ. ඉතින් ඒ පිළිබඳව ඉතින් මගේ සතුට සහ පුණ්‍යානුමෝදනාව පළමුකටම ප්‍රාර්ථනා කරනවා කැමැති මහත්මයා. ඔව් විශේෂයෙන් අපි නව ශ්‍රීලන්තයේ ජීවත් වුණත් අපේ උපන් මේ මිනිස්සු වෙනුවෙන් කරන්න පුළුවන් උතුම්ම දානමය කටයුත්තක් වශයෙන් තමයි ඇත්තටම මේ සිදු කරන්නේ. විශේෂයෙන්ම උන් සැලසුම් කරගෙන හිටියේ දානමය කටයුත්තක්. හැබැයි ඒක නතර කළා තිසර විජේතුංග මහත්මයා විශේෂයෙන්ම චමීර මහත්මයාගේ වැඩිමහල් සොහොයුරාට මේ කටයුත්ත සිදු කිරීමට අදහස පහළ වෙන්නෙම අපේ චමීර මහත්මයාගෙන්ම. චමීර මහත්මයාට මේකේ අත්දැකීමක් තිබ්බා අපිත් එක්ක වැඩ කරලා. ඒ නිසා තමයි ඔහුගේ වැඩිමහල් සොහොයුරාට මේ කටයුත්ත ගැන අපි ගැන තියෙන විශ්වාසය, අපි ගැන තියෙන මේ වැඩේ හරියට කරනවායි කියන කාරණාව පාදක කරගෙන තමයි අත්තරම අපිට මේ බාණ්ඩ ටික අපිට බෙදා දීමට හැකියාව, ශක්තිය, ධෛර්යය ලැබුණා. අද දිනේත්, ඊයේ දිනේත්, පෙරේදා දිනේත් මේ දින කීපේ පුරාම ගම්නියංගම් වල සැරිසරමින් අපි ඇහෙන් දැකලා ඇත්තම මිනිසු වෙනුවෙන් තමයි අපි හාමුදුරනේ මේ කටයුත්ත සිදු කරගන්නේ. අත්තරම හරිම ලේසි. මොකද මේ වගේ ගම්මානයක් තෝරගෙන ගිහිලා
එක සැරේට අපි හාඳුරනේ ওই ටික බෙදලා බෙදලා දාලා මේ කටයුත්තෙන් අපි ඉවරයි මේක නිදහස් එහෙම කියලා. එහෙම නෙමෙයි මට මං විශ්වාස කරන්නේ අපිට හිතට සතුටක් තියෙන්න ඕන හරිම තැනටම හරිම දේ ලැබෙනවයි කියන කාරණය. ඒක තමයි අපේ තියෙන සතුට. ටීවී දකුණු මාධ්‍ය ආයතනයේ විදිහට අපිට බොහෝ දැන් මේ ගම්නියන් ගම් යනකොට විවිධාකාර මිනිස්සු විවිධාකාර අය මුණ ගැසෙනවා. හැබැයි මේ මුණ ගැසුනට අපිට දැනෙන දෙයක් තියෙනවා හැමදෙරනේ. ඒක තමයි තියෙන මිනිස්සෙකුට සංවේදී හදවතක් තියෙනවයි කියන එක හරිම වැදගත්ම දෙයක් කියලායි අපි විශ්වාස කරන්නේ. ඒ තැන්වල තමයි අපි හැමදෙරේ නතර වෙන්නේ. මොකද අපිට දැනෙන්න ඕන මේක ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවයි කියන. එතන තමයි ඇත්තටම උදව් උපකාර කරන්න ඕන. බඩකින්නෙන් ඇත්ත විදිහට ජීවත් වෙන මිනිස්සු කොතනද ඉන්නේ? අන්න ඒ මිනිසුන්ට තමයි ඇත්තටම දේවල් ලැබෙන්න ඕන. හැබැයි ලංකාවේ වගේ රටවල් වල විශේෂයෙන්ම සිදුවෙන්නේ මේ හිතවත්කම්, දේශපාලන හිතවත්කම් අපේ හැමදුරනේ කුලය වේවා, ගෝත්‍රය වේවා මෙන්න මේ වගේ දේවල් තමයි මේ වගේ ප්‍රතිපාදනවට මූලික දේවල් බවට පත් වෙන්නේ. හැබැයි අපිට එහෙම දෙයක් නැහැ. අපිට එහෙම දෙයක් නෑ. අපිට වැදගත්ම දේ වෙන්නේ අතිශයින්ම දුක්බර ජීවිතයක් ගත කරන මිනිස්සු කොහෙද ඉන්නේ, කොතනද ඉන්නේ, අන්න එතනට තමයි ආලෝකය ලැබෙන්න ඕන. ඔවුන්ගේ වර්ණය අදාළ නැහැ අපි හැමදෙරනේ. ඔවුන්ගේ කුලය අපිට අදාළ නැහැ. ඔවුන් කොතනද ඉන්නේ කියන එක අපිට අදාළ නැහැ. හැබැයි අපිට වැදගත් වෙන්නේ ඔවුන්ගේ ජීවත් වෙන පරිසරය, ඔහු ජීවත් වෙන දුක්ගැහැටවලට මිනිස්සු විදියට අපි හැමදෙරනේ ඒකට උත්තරයක් සපීමට හැකියාවක් තියෙනම් මිනිසු විදියට අපි ලබන උතුම්ම සතුට කියලායි අපි විශ්වාස කරන වහන්සේ බුදුදහම හැටියට යම් දේවල් ලැබෙන්න ඕන ලැබීම සම්බන්ධව තියෙන අදහස කුමක්ද අපේ හැමදෙරනේ? ලැබීම සම්බන්ධව මේ බෝධිමාන මහත්මයා සාමාන්‍යයෙන් කිව්වොත් බුදුදහම තරම් තවත් වෙනත් දහමත් වර්ණනා කළ නැති තරම්. එහෙමයි අපේ හැමදෙරනේ. බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකේ දාණය ගැන වැඩිපුරම වර්ණනා කරපු සහ දන් දීපු ලෝකේ සිටින ආගමක වශයෙන් ගත්තොත් අපේ සාතුරයන් වහන්සේ තරම තවත් නැති තරම්. එහෙමයි අපේ. ඉතින් මම පළමු කොටම හිතනවා අපේ විශේෂයෙන් බුදුදහම තියෙන රටක උප්පත්ති ලැබලා දැනට නව ශ්‍රී ලාංකේය සේවය කරන අපේ චමීර මහත්මාත් අපේ විශේෂයෙන් ඒ තිසර මහත්මාත් මේ අපේ මේ බෞද්ධ සංස්කෘතිය තුළින් තමයි මේ දේවල් ඉගෙන ගන්න නැත්තේ කියලා මම විශ්වාස කරනවා. එහෙමයි අපේ. ඒ අතර ඔබතුමා විශේෂයෙන්ම සඳහන් කරා ඉහතදී අපි අද මේ කටයුත්ත ඉදිරිපත් කරන්න කල්පනා කරේ ඇත්තටම දේශපාලනික වශයෙන් හෝ යම්කිසි කුල ගෝත්‍රයකට යම්කිසි තමන්ගේ පෞල් පසුබිමක් ආරම්භය නෙවෙයි කියන කාරණාව. ඒ කාරණාවේදී මහත්මයා තවත් මේක පින්කමක් නිසා මේ අවස්ථාවේදී පැහැදිලි කරන්නට ඕන. එදා බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පැමිණලා මේ බෞද්ධ දර්ශනය පිළිබඳ උන්වහන්සේ දේශනා කරද්දී උන්වහන්සේ දේශනා කළා මාගේ මේ දහමත් යම්කිසි කුල ගෝත්‍රයකට සීමා වෙච්ච යම්කිසි කණ්ඩායමකට සීමා වෙච්ච දෙයක් නෙවෙයි. එහෙමයි. සතර දික් භාගෙන් ඕනෑම කෙනෙකුට පැමිණෙන්නට පුළුවන්. හරියට මහත්මයා මේක මේ ටීවී දකුණත් අන්න ඒ වගේ කියලා මට හිතෙනවා. මෙන්න මෙහෙම උදාහරණයක් මම කියන්නම්. එහෙමයි තමයි. අපි හිතමු මහමුහුදේ ජලය නොයෙක් ගංගාවලින් මහමුහුදට ජලය එකතු වෙනවා. එහෙමයි. හැබැයි මහමුහුදට නොයෙක් ගංගාවලින් ජලය එකතු වුනහම අපිට කියන්න බෑ මේ නිල් ගඟෙන් ආපු වතුර මේ කැළණි ගඟෙන් ආපු වතුර කියලා අපිට වතුර ටිකක් බීලා රස කියන්න පුළුවන් කමක් නෑ. එහෙමයි අපේ. නොයෙක් ගම් ගාවලින් මුහුදට වතුර ගියාම ඒක එකම එක රසයක් තමයි ගන්න. ඒ නිසා විශේෂයෙන් මම කල්පනා කරන දේ තමයි මගේ මතේ විශේෂයෙන් මේ ටීවී දකුණත් අන්නේ හා සමාන වැඩපිළිවෙලක් තමයි කරන්නේ. තමන්ගේ හිතවත්කමකට, කුල ගෝත්‍රයකට, තමන් අඳුරන කණ්ඩායමකට එහෙම සීමා නොවේ. හරියට අර එකට එකතු වුණු තැනකට යමක් කරන වගේ මේ කඩයුත්ත කිරීම පිළිබඳව පළවෙනියටම මගේ පුණ්‍යානුමෝදනා ප්‍රාර්ථනා කරන්නට ඕන. ඊළඟ කාරණාව තමයි අපේ බෝධිමාන මහත්මයා තමන්ගේ අම්මටයි තාත්තටයි උපන්දිනේ නිමිති කොටගෙන මේ පුණ්‍යානුමෝදනා කරන්න තමයි මේ පින්කම කරන්නේ. මම විශේෂයෙන් කෙටියෙන් සඳහන් කරන මේ කාරණාව පිළිබඳව මේ ලෝකේ හැම සත්වයෙකුටම ජීවත් වෙන්නට බුදුදහම අනුව කරුණු පහක් බලපානවා. ඒ බලපාන කරුණු පහ තමයි මහත්මයා ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා. දැන් බෝධිමාන මහත්මයා නිකමට ගන්න ඔබතුමාට ආවශ්‍යක් නැත්නම් අද පුළුවන්ද මෙහෙම මේ දේ කරන්න? ඒ නිසා ඔබතුමාටත් ආවශ්‍ය තියෙනවා, වර්ණයක් තියෙනවා, බලයක් තියෙනවා, සැපයක් තියෙනවා, ප්‍රඥාවක් තියෙනවා. ප්‍රඥාවක් නැත්නම් මේ ආකාරයට මේ වැඩසටහන් මෙහෙවන්න පුළුවන් කමක් නැහැ. ඉතින් විශේෂයෙන්ම
මහත්මයා උපන්දිනයක් සමරනවායි කියලා කියන්නේ කෙනෙක් වයසට ගියායි කියන එක. ඒ නිසා ඇත්තටම කෙනෙකුට තමන්ගේ ප්‍රඥාවෙන් කල්පනා කරලා උපන්දිනයක් දවසේ මේ ලෝකේ ආයුෂ දෙන්න කරන්න පුළුවන් ලොකුම වටිනාකම වින්කම තමයි දානයක් දීම. අද ඒ නිසා මේ වියලි සලාක ලබා දීමත් මේකත් මහා දානයක්. බුදුහාමුදුරු බුදුදහම නම් මේකට දේශනා කරේ කාල දාන කියලා. කාල දානය කියලා කියන්නේ මහත්මයා අවශ්‍ය කාලෙදී අවශ්‍ය දේ ලබා දීම. අපි දන්නවා මේ COVID-19 තාත්තේ හේතු කොටගෙන මුළු මහත් ලෝකයේම ප්‍රපාතයකට වැටිලා සිටින ඒ වගේම අහිංසක මිනිසුන්ට ජීවත් වීමට පිහිටක් සරණක් නැති අවස්ථාවක. ඒ නිසා මේ මිනිසුන්ගේ හදවත් මේ මොහොතේ පවා දැවි දැවි තියෙන්නේ. ඉතින් ඒක ගොඩක් අයට පේන්නේ නැහැ. මේ වගේ ගම්මානවල අස්සට ආවහට පස්සේ තමයි මේ හදවත් අපිට පේන්නේ. ඒ නිසා ඉතින් අද ටීවී දකුණ මාධ්‍ය ආයතන නරඹන ප්‍රේක්ෂක පින්වතුන් ඒ හදවත් නිවන්නට තමයි මේ කටයුත්තට මේ මුල පුරලා තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මා රහතින් සඳහන් කරන්නට යෙදුනා දානයක් දීම තුළින් ආයුෂ වර්ණය සැපේ බලය ප්‍රඥාව කියන මේ කරුණු පහ ලැබෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් බෝධිමාන මහත්මයා මෙහෙම කාල දානයක් දුන්නාම කොහොමද මේ ආයුෂ වර්ණය සැපේ බලය ප්‍රඥාව කියන මේ පංචවිධ බල පහ ලැබෙන්නේ කොහොමද කියලා. ඒක බුදුහාමුදුරුවෝ නම් උදාහරණකින් දේශනා කරා. අපි වෙලක වී ටිකක් වපුරුවොත් මහත්මයා අපිට ගන්න පුළුවන්කම තියෙන්නේ වී අස්වැන්නක් විතරයි. කවදාවත් වී ටිකක් වපුරලා මුං අට අස්වැන්නක් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අද විශේෂයෙන්ම අපේ චමීර විජේතුංග මහත්මා ඒ වගේම අනිකුත් ඒ තිසර විජේතුංග මහත්මා යන මේ දෙපළ තමන් විශේෂයෙන්ම මේ ජනතාව නැමැති කෙතෙහි අද ඒ පින්වතුන් වපුරන්නට යෙදුනේ දානය නැමැති බීජයක්. එහෙනම් දානය නැමැති බීජය වපුරලා ඒක එයාය ලබා ගන්න බීජය තමයි ආයුෂ වර්ණය සැපේ බලය ප්‍රඥාව කියන මෙන්න මේ පංචවිධ බලය. ඒ නිසා විශේෂයෙන් මේ නවසීලන්තයේ මේ වන විට ඒ සුජීවත්ව වාසය කරනු ලබන නිමල් විජේතුංග මහතා ඒ වගේම අයිරංගනී විජේතුංග මැතිනිය මේ දෙපළගේ විශේෂයෙන් මේ 70 වැනි ජන්මදිනයේ වෙනුවෙන් ආශිර්වාද කරන්න මේ පින්කම කරන්නේ. මේ දෙපළට මහත්මයා හදවතින්ම ආශිර්වාද කරන්න පුළුවන් බුදුදහමේ මහානීය පින්කමක් හැටියට මේ පින්කම සඳහන් කරන්න පුළුවන් මේ අවස්ථාවේ. ඒ නිසා විශේෂයෙන් ඔබතුමන් ප්‍රධාන ටීවී දකුණ මාධ්‍ය ආයතන නරවල පින්වත් ඔබ හැම කෙනෙකු මේ අවස්ථාවේදී කල්පනා කරන්න ඕන ඔබටත් දායක නොවුනත් මේක දැකලා හරි සතුටු සිතින් අනුමෝදන් වන්නට පුළුවන් මහානීය පින්කමක්. ඒ නිසා ඉදින් මහා සංඝරත්නයේ හැටියට අපගේ ප්‍රශංසාව ගෞරවය පුණ්‍යානුමෝදනාව විදේශ රටක නොබලා සේවය කරත් තමන් උපන් මව්බිමට ණයක් නැති වෙන්න ඒ වගේම අපේ රටේ මව් රටේ අපේ හදවත් ගිනිගෙන දැවෙන හදවත් නිවන්නට විදේශගතව සිට ඉඳන් අද ඔබතුමන්ලා මේ කරන මෙහෙ පිළිබඳව මාගේ හදවතින්ම පුණ්‍යානුමෝදනාව ප්‍රාර්ථනා කරන්නට ඕන මේ අවස්ථාවේ. එහෙම විශේෂයෙන්ම අපේ හාමුදුරුවන් වහන්සේ දරුවන් විසින් දෙමාපියන්ට තියෙන ආදරය කොතරම්ද කියන එක විදහාපාන අපූර්ව වෙච්ච දෙයක් කියලායි මට දැනගෙන්නේ. මොකද දරුවන්ට තමුන් මෙලව එළිය බිහි කරපු දෙමාපියන් වෙනුවෙන් 70 වැනි ජන්මදිනය වෙනුවෙන් තිසර මහත්තයාගේ හිතේ විශේෂයෙන්ම අපේ චමීර මහත්මයා තමයි අපි මේ ඔක්කොම මේ පවුල එකතු කරලා මේ මනුස්සකම් මේ සියලු ටීවී දකුණ මේ වගේ වැඩසටහන් කරනවා. ඒ යහපත් දේවල් වගා කරලා තිසර මහත්තයාගේ හිතෙත් මේ වගේ අපූරු සංකල්පනාවක් ඇතිවීම පුදුමාකාර විශ්මිතයි. ඒක ඒක තමයි කියන්නේ මනුස්සකම ඇත්ත දේ මිනිස්සුන්ගේ හදවතින්ම ඇති කරනවා. ඒ හරහාම අපේ හැමදෙරේ යහපත් සිතුවිලි මිනිස්සු ගාව පුරවල තියෙනම් ඒ අයට සාර්ථක වීම කියන එක අනිවාර්යයි. අපේ හැමදෙරේ මිනිස්සු යහපත් සිතින් කැපවීමෙන් කාලය වැය කළා උනන්දුෙන් මේ වැඩ කරනකොට ඔවුන්ගේ ජීවිත සුඛිත මුදිත වෙන එක අහන්න දෙයක් නෙවෙයි. සියලු දේවල් අත්පත් වෙනවා. ඒක තමයි අපි දකින දේ. දැන් තිසර මහත්මයා කිව්වේ මගේ කැලුම් මහත්මයා මේ නම් මගේ නම කියන්න අවශ්‍ය නැහැ. මට ඕන මේ වැඩේ හරිම හොඳින් සතුටෙන් කරන්න කියන කාරණේ. ඒ නිසා තමයි අතරම මේ වගේ දුෂ්කර ගම්මානවලට පැමිණලා ඇතුළට ඇවිල්ලා ඒ වගේම අද දිනේ විතරක් නෙවෙයි අද දිනේ වාහනේ දාලා කිලෝමීටර් 6කට වැඩිය දුරක් ගෙවාගෙන ගිහිල්ලා ඒත් අසරණ මිනිස්සේ කඳු ඊයේ දිනේදිත් එහෙමයි. අපි විශාල කඳු වල නැගලා
ඇත්ත මිනිසුන් සොයාගෙන ගිහිල්ලා මේ සත්කාරය අපි සිදු කරන්නේ මොකද අපිත් මේක තුළ උපරිම සතුටක් වින්දනය කරනවා මොකද ඇත්ත මිනිසුන් වෙනුවෙන් මිනිස්සු විදියට අපිට उपकार करना जीवित अपूर्वतम हंगीम के अभी विश्वास करी मे कटे आरंभ कण्वा वेल सलाक विशिपास् दिन मे गम्माने अति कथा करोत्पे विशेष वतुकर जीवत्न जनता यम प्रमाण आखिन्न इवगे ग्रामीय वश जीवत्न यम प्रमाण आखतीन मे गमगण उपहंसे अदहसोत्पे हम दुर्णे गमगण विशेष अदहत विशेष मगे जम भूमि उपन गम विशेष मे गम्माने गण यदातीतन मेक महासुंदर गम्मा मिनी बंदिया आदर सह ये अभी इतम ग्रामीय अडम पहासको अटते जीवत् पीड़ता विशेष अभी पवल पास भीम कर्तत काले मेटिग पुगे पोल पेले अभी हेम हदन वेदन आया अद अम्म तात महासपक सुंदर गम्मा अभी उपति लभ्य विशेष अपे गम कुली वेड करमीन इतम यदा वेल हरिहंब कर जनता वत्तम मे गम इन्नी रोबतमा कालीन संदहांकर वगे अवश्य अवश्य लबादीन तम अदापि मे अविल इन्नी अतर मे गम्माने कालीनुत महत्य मे अवह अम दिया लबादीन मम कालीनुत संदहांकर अद विशेषम मे वगे दुष्कर सह सुंदर गमी गति आती रोबतमा अट पेन मे हतर वटे गहाकोल वेले अलंकार वेला गमी गतिम तमाम गम्मा सुंदर तीन ये सुंदर अहिंस हदवत्ते मिनस को लंगट तमय दावे इलांक कारण महत्मे अभी मे कटियुत्ते अद अपे कली जातीय देश पालन पक्षे मे कटी दुक मेतन दमिल सह सिंघल की जन वर्ग दिखम अद मेतन थिंक अभी दाने दीमेदी विशेष विदेश कथा महत्व या जाति कुलेकड़े काट सामन मेदे लबादेन अभी कटी दुख विशेष जाति कुल आगम किसी सल मनुष्य कम मीसुंगे हेम शारीरिक रतुपहतिले एक कुलय वेवा देशपालने वेवा विनवेन क्रियावली नुले मिनिशुंगे देवाल विनस्वे निन्ह एक सत्य एक विद्यात्मक यदि विद्यात्मक हेत्ट मनुष्यत् एक मेकतम वर्णवद्भाव्याख्यतिविरा विश्वास अद दिने तपिट दमील अम्म के कथा कल अपिट दौपकार हे भाई यु मियाच्युवे मठ मुस्लिम द सिंहल दि वर्गवादी निमे अभी एक मिनीसु एक पौलक जातिया तेमावतम अभी मूलिक पदनम बवट पत्र अद सतुटाक्तिन मुखद विविध जाति गमक विविध मनुष्योंग सितिवीलिथियन गमक हेम पेत्तेम गत्तोत्ताम हरित वर्णेन हेडवुनु सुंदर गम्माने एक पेत्तक पुल्वगाव एक पेत्तक रबर अनिपेत्त निल्वान केत्यायवाल कुरुंदु मे वगे मिश्र आर्थिकयक् तियन सुंदर गम्माने एक बटुगोड गम्माने इंदला तमयि मे अपूर्व कटि उत्ताद दिनेदी अपि सिदु करन्ने इतिन अपि आरंभ करमु अद दिने मे वियलि सलाकदी मे कटि उत्त එතකම මේ වගේ කටයුත්තකදී මේ දෙමව්පියන් වෙනුවෙන් උත්තරඥයක් කරපු මේ දායකත්වයට ඒ මහත්තයාට එම මහත්මයාගේ දෙමව්පියන් වෙනුවෙන් නොත් ඒ මහත්මයාට දීර්ඝායුෂ ලැබේවා ඒ දෙමව්පියන්ට පින් සිදුම වේවා සතුටුයි හා 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 මොකද අම්ම ඇත්තම මේ වලගේ පියද්ද වසමේ මේ කෙල්ලු හොඳම පුණ්‍ය කර්ම කියලා මම හිතනවා මේ ඒ ස්වාමින් වහන්සේටත් වැඩි වැඩියෙන් දීර්ඝායස ලැබේවා මේ දුන්නු කරපු කාර්යයට හොඳයි මොකද හිතන්නේ තමයි පිසිද වෙනයි කියලා තමයි කියන්නේ මොකෝ තාත්තා හිතන්නේ තේරෙන්නේ නැහැ හා හා අම්මා මොකද හිතන්නේ මේ වගේ කටයුත්තක් ගැන මුතුළු ගැන සෑහෙන සතුටයි අපි මේ වත මේ වගේ ටිකක් කෙරුණාම කෙරුණාමයි හා 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 යා මුතුළුට දීගාරි කරනවා කියලා තමයි කියන්නේ ඔව් මොකෝ හිතන්නේ අම්මා අපිට බොහොම සතුටුයි සතුටුයි හා 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 මේම දැන් ලැබිලා තියද නැහැ මේට පෙර ලැබිලා නැහැ මේ නෑ නෑ හා 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 තව දෙන්නේ ඉන්නවා නැගිටලා එන්න බැරි එක්ක දෙන්නේ ආ
ඒ මොකද? ඉංගලන් ලෙඩි ලෙඩ ලෙඩ හා හා ඒ ෆවුල් වලට ඩිව්වා මහත්තයෝ දුන්නා දැන්. ඒ අම්මලා ආතලනේ අම්මලා නෑ අපි ඒ පවුලට දුන්නනේ දුන්නා දුන්නා ආ රයිට් එච්චරයි අපිට ඉතින් මෙහෙම පුජ්‍යල වශයෙන් දෙන්න බෑ පවුලකට අපි දෙනවා හරිද හොඳයි මම මේ බඩු මලු ටික දැක්කා මොකද හිතෙන්නේ ගොඩක් සතුටුයි ගොඩක් සතුටුයි මොකද හිතෙන්නේ අම්මා සතුටුයි ගොඩක් සතුටුයි කියලා බින්න ඕන අපිට ඒව ලබා දුන්නා ලබා දුන්නට හා හා බඩු මලු ගත්තද මොකද හිතෙන්නේ ගොඩක් සතුටුයි ගොඩක් दीर्घायुष लार्थना दीर्घायुषा මේ වගේ දුෂ්කර විලාවක මේ වගේ දෙයක් කිරීම ගැන බොහොම සතුටුයි. නිවන් මා සම්පත් ලැබෙනවා කියලා දැනට. දැනට. හා හා හා. මොකද හිතන්නේ අම්මට? ගොඩක්ම තින් ඒ වගේම සමීර මහත්තයාගේ අම්මටයි තාත්තටයි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. හා 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 හා. අම්ම මොකද හිතන්නේ? හරි සතුටුයි මේ කරපු සත්කාරයට ගොඩාක් තින් පැමිණි සියලු දෙනාටම දීර්ඝායුෂ මම ප්‍රාර්ථනා කරනවා. හොඳයි අම්මා හොඳයි. මොකද අම්මට හිතෙන්නේ? පොඩක් සතුටු මේ කර උදව්වට හැමෝටම මේගේ බඩටයක් ලබා දීම ගැන සතුටුස වෙනවා මම ගොඩක්ම. දුප්පත් මේ ගොඩක් දුප්පත් අය තමයි මේ ගමේ ඉන්නේ. ඔව්. මේ ගමේ ගොඩක්ම දුප්පත් අය ඉන්නේ. ඔව්. සමේගෙන් ගමේ මේ මිනිසුන්ට මේ ලබා මේ වගේ බඩු මලු ටිකක් ලබා දීම ගැන මම ගොඩක්ම සතුටු වෙනවා. සතුටු වෙනවා. හොඳයි අම්මා හරි එහෙනම් හොඳයි යන්න. වැඩසටහන් පස්සේ අපි හිතුවා දැන් मे दुष्कर गम्माने पोडा कविदीन के मुखद अतर मे गम्माने तत्ते कुमद बला अभी हिताने एक आवेनो मिनसुंगे हदवते अतुलट किंदा बेसोत्तमा ये मिनसुंगे एत कथा वापिट गेना पुलवा बलन अतर मे जनता जीवित कुहमद की दी अने मे रबर वतु मेदीन वतु आश्रित जीवन दमील अपे सहोद निवेश आगे वाले जीवत्न मेघने पसर किया जीवत्न मेघे और किया मे लाइन විස්සකට වැඩි හා හා මේ සාමෙන් ඉවරයි අසනීපද මෙයන් මේ අම්මට අර අම්මටත් අසුමුද හ්ම් හ්ම් කොයි මේ අම්මටත් අසුමුද මංග මාව උෂර්ද ඉන්නවා හා 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 මොකද කියන්නේ නෑ එන්න ලේ හා එයා කතා කරන්නේ හා 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 මේ පවුල් කීයක් ඉන්නද මේ පවුල් තුනයි සර් තුනයි ඔව් विवाह वेला मनो दिख रहा नहीं पत्ते वेड़ करना हाँ 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 इतकोट अद अम्मा मुना अधिकरण अद पत्ते वेड़ कर पत्ते वेड़ करना हाँ 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 मैं पुता है हाँ दारू तुंदे ना है हाँ हाँ मैं बाबा कहाँ गए थे मैं बाबा ना रह गए कहाँ गए थे ओ आ गए थे मैं किधर थी इन्हें मैं मकोनी नहीं अरवाटे हैं ना अम्मा बला गए हाँ बैठ रहे हैं इन्दा अम्मा बला गए ने दें निधि दे ओ निधि निधि दे हाँ अरे 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 हाँ मैं भी दिया था मैं वो करा हम तोटिल्ला वगैरह ने आरक्षित आये ने ऐ मैं भी का किन्ने हानिया फिर ऐ हम इन्ने हाँ हाँ अरे वाह मुकाद करा ने स्कूल है ना क्यों आ से रे आटा आ से रे हाँ मैं लगा दी स्कूल है याने
ළඟක විල්පිට ඉස්කෝලේට හා හරි 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 වහන්සේ හිතුවේ ඇයි මේ වගේ වතු කරේ අපේ ජීවත් වෙන දමිල අම්මලා තාත්තලාට උදව් කරන්න ඕනේ කියලා ආ මේ තමයි මහත්තයා ජීවිතයේ ඇත්ත කතාව ඇත්ත කතාව ඇත්ත කතාව කියන්නේ මේ තමයි ගිනිගෙන දැවෙන එහෙමයි හදවත් උණු වෙන තැන් මේවා උණු වෙන තැන් ඔව් ඇත්තටම ඉතින් අපේ රටේ වෙලා තියෙන්නේ හදවත් උණු වෙන තැන් හොයාගන්න නැහැ කිසිම කෙනෙක් එහෙමයි නිකන් පාලන තන්ත්‍රය ගත්තත් ඔබතුමා දන්නවාද ඉතින් මේ රටේ පය ගහලා ජීවත් වෙන නිසා එහෙමයි තමන්ගේ තමන්ගේ කොටසට තමයි ඉස්සෙල්ලම යමක් කරන්නේ. එහෙමයි. නමුත් මේවා ඇත්තටම දැන් ඔබතුමා මේක ඇවිදින් නිසා දන්නවා ඇති මේ මිනිසුන්ගේ හදවත් මොන ආකාරයටද තියෙන්නේ කියලා. එහෙමයි. ඉතින් අද මේ හදවත් වලට පොඩි දෙයක් දුන්නා මොනතරම් සතුටින් ඉපිල්ල යනවද? ඔව් මොනතරම් සිනහවත්ද මේ මූණවලටද තියෙන්නේ. එහෙමයි අපි හද. ඉතින් ඒක තමයි ඉතින් අපි මේ ජීවිතේ යමක් කරන්න ඕන නම් ඉතින් ඒ වගේ තැනකට තමයි දෙයක් කරන්න ඕනේ ඉතින්. එහෙමයි අපි හද. මේ දිෂ්කර තැන් හොයාගෙන යද්දී අපිට මේ මහ පොළොව පෑගෙනකොට අපිට තේරෙන්නේ මේ මහ පොළොවේ ජීවත් වෙන කොයිතරම් මිනිස්සු ඉන්නවද මේ රබර් කපලා මේ වත්තේ වැඩ කරලා දුක් විඳින මිනිස්සු ඉන්න උන්ට කිසිම පිළිසරණක් තවමත් ලැබිලා නැහැ මාධ්‍යවේදී විදියට අපි හැම විටම මේවා නිර්ආවරණය කරන්නේ සමාජයේ ඇත්ත පැතිකඩ තමයි අපි මේ ගේන්නේ තවමත් මේ මිනිස්සු වතු කරේ ලයින් කාමරස්සේ ජීවත් වෙන්නේ උන්ට සැබෑ පිළිසරණක් නැහැ ඒ මිනිස්සු සොයාගෙන තමයි අපි ගිහිල්ලා මේ ආකාරයෙන් උදව් උපකාර කරන්නේ අපි හිතනවා අපි සුදුසුම තැනට තමයි අපි හැම විටම උත්සාහ කරන්නේ මේ දේවල් ලබා දෙන්න. එයින් අපි විශාල සතුටක් ලබනවා. මොකද මේ වගේ ජීවත් වෙන මිනිසුන්ගේ ජීවිතවලට අපි යමක් කළා කියන සතුට අපිට තියෙනවා. ඒක තමයි අපේ ඇත්ත කතාව. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.